අන්තර් පළාත් සංචරණ සීමා හෙට සිට තවත් දින 14ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එසේම දැනට ක්‍රියාත්මක ඇතැම් සීමාවන් ලිහිල් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් හෙට සිට පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාත සහ අනිකුත් පළාත් සඳහා වෙන වෙනම අප විසින් නිර්ණායකයන් හඳුනා දීලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය ගත්තොත් බස්නාහිර පළාතෙන් පිටත අනිකුත් පළාත් සඳහා ආසන ධාරිතාවයේ 50%කට සීමා කරලා තමයි අපි කිරීම ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක් සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. පුද්ගලික කුලී රථ සහ ටැක්සි රථ සඳහා සියලුම පළාත්වලට ආසන ධාරිතාවයට පමණක් සීමා සහිතව ධාවනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ප්‍රයෝගී සේවා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන්න තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කරන්න අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ආයතනයේ රැස්වීමක් තියෙනවා නම් උපරිමය 10%කට සීමා කරන්න කියලා අපි සීමාවක් පනවලා තියෙනවා. පුළුවන් තරම් අන්තර්ජාලය හරහා ඒ රැස්වීම කරන්න තමයි අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. කර්මාන්ත ශාලා මීට ප්‍රථමත් අපි සාමාන්‍ය පරිදි අවසර ලබා දීලා තිබ්බ ක්‍රියාත්මක වෙන්න. ඒකේ අවස්ථරේ එසේම ක්‍රියාත්මකයි. එලිමාන් වෙළඳාම සතිපොළ පළාත් පාලන ආයතන විසින් බලාත්කම කරන සීමාවන් යටතේ අපි කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ලියාපදිංචි ජංගමන එළදුන්හට වෙළඳාම් කරන්න අවස්ථර අපි ලබා දීලා තියෙනවා. පදික වෙළඳාමටත් අපි සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව වෙළඳාම් කරන්න අවස්ථර ලබා දීලා තියෙනවා. සුපිරි වෙළඳසැල් 125ක් ප්‍රමාණයේ ඉඩකඩ තියෙන 125ක් ප්‍රමාණය අරින්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. සාප්පු සංකීර්ණත් විවෘත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. නිමි ඇඳුම් විකිණීමේ වෙළඳසැල් ගනුදෙනුකරුවන්ගෙන් 125ක උපරිමයකට යටත් වෙන ලෙස අපි විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අධිකරණ කටයුතු බස්නාහිර පළාතෙන් පිටත 50%ක නිශ්චිත වේලාවක් තුළ 50%ක කාර්ය මණ්ඩලයේද ඇතුළුව ධාරිතාවකින් කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දිවා සිරකු මධ්‍යස්ථාන 50%ක ධාරිතාවකින් පවත්වාගෙන යාම සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. තව දුරටත් පූජනීය ස්ථාන, පුද්ගලික උත්සව, සිනමා හල්, කෞතුකාගාර වසාත් තියෙන්නේ. පිනුම් තටාකත් අපි විවෘත කරන්න අවස්ථර ලබා දීලා නැහැ. සැනකෙළි සංදර්ශන උද්‍යාන ඒවා ඔක්කොම අපි තවදුරටත් අවස්ථාව ලබා දීලා නැහැ. කරන්න අවන්හල් රෙස්ටෝරන්ට් සෞඛ්‍ය රෙගුලාසි වලට යටත් විවෘත කරන්න පුළුවන්. කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, අනිකුත් රැස්වීම් සඳහා අපිට අපි අවස්ථාව ලබා දීලා නැහැ. හෝටල් සහ විවේකාගාර සඳහා මාර්ගෝපදේශයන්ට යටත් විවෘත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.